ආයිබෝන් කියලා පිළිගන්නවා දිනුත් අයිටි YouTube channel එක වෙත. අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද YouTube video එකට intro එකක් ලේසියෙන්ම පහසුවෙන්ම නොමිලේ offline හදාගන්නේ කියලා. ඒකට මම නම් ඉතින් ඒකට ගොඩක් අය භාවිතා කරන්නේ softwares එක softwares පිටින් download කරලා. ඒත් මේකට එහෙම පිටින් කිසිම software එකක් download කරගන්න ඕනේ නැහැ. තමන්ගේ computer එකෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඒකට මම නම් ඒවට පාවිච්චි කරන්නේ Microsoft PowerPoint. අපි ඒක open කරලා කරගමු. ඊට පස්සේ ඔයාලා මෙතනින් එක දෙමයක් හරි internet එකෙන් හරි එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මේ text box ටික delete කරගන්න ඕනේ. delete කරාට පස්සේ ඔයාලා Google internet එකේ type කරන්න backgrounds for YouTube intro කියලා. background for YouTube intro. මේ විදිහට ගොඩක් මේ විදිහට ගොඩක් links ඒව හදාගන්න intros හදාගන්න. ඊට පස්සේ එකේ තියෙනවා මේ images කියලා එකක් අන්න images කියන එකට යන්න. හරි. මේ වගේ ගොඩක් videos ඒයි background තම තමයි image තියන්නේ. හරි මේ විදිහට එක load වුණාට පස්සේ images ගොඩක් මෙතන එයි. ඉතින් මෙතන ඔයාලට main එකක් මේක ඒ වගේ ඕනම එකක් select කරගන්න පුළුවන්. images විතරයි select කරගන්න පුළුවන් වෙන්නේ. මම select කරනවා ඔයාලටත් කැමති කම් මෙතනින් select කරගන්න පුළුවන්. අපිට මේවෙන් එකුත් කරගන්න පුළුවන්. ගොඩක් plain එකක් නම් හොඳයි කිසිම දෙයක් නැති. මේ වගේ යන්නේ වගේ. මම මේක select කරනවා. save images ගිහිල්ලා. sorry save images ඕනේ මේක විදිහට drag and drop කරන්න පුළුවන් අපේ PowerPoint එකට මේ විදිහට. හරි මේක ආවා ඔන්න හරි. ඊට පස්සේ ඔයාලා මේක මේ මුණු slide එක පිරෙන්නම මේක add කරගන්න ඕනේ. ලස්සනට මේ විදිහට add කරගන්න. හරි. ඔන්න හරි. හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකට ඔයාලගේ logo එක add කරගන්න. මම ඒකට insert ගිහිල්ලා pictures ගිහිල්ලා මගේ logo එක add කරගන්නවා. ඊට පස්සේ මේකෙන් ඔයාලට පුළුවන් මේ background එකේ තියෙන මේ මොකද්ද background එක remove කරගන්න මේ PowerPoint එක හරහාම පුළුවන්. මේ විදිහට මේක ගන්න. හරි. හරි. ඊට පස්සේ keep change කියන එක click කරා මේ විදිහට එනවා. මේ යට පාට කළු වෙන තියෙන ටිකත් අපි අයින් කරගමු. ඒකට මේ mark areas to remove කියන එක click කළා. මේ කළු ටික ගන්නට මේ විදිහට අයින් කරගන්න තියෙන්නේ. එතකොට ඔයාලා වැඩි කොටසත් ඇයි ඒවා අයින් කරගන්න කොහොමද කියලා බලමු. හරි. දැන් අපිට ඕන ටිකත් ගියා. ඉතින් අපි මම එහෙම කියලා මේක මේ keep change දාන්නේ නැහැ. ඊට පස්සේ මේ mark areas to keep ගිහිල්ලා ඔයාලට තියාගන්න ඕන ටික ආයිමත් මේ විදිහට add කරගන්න. ඒකෙදි වැඩිපුර කොටස් add වුණොත් mark areas to remove ගිහිල්ලා ආයිමත් ඒ වැඩිපුර කොටස් ටික කරගන්න. මේක ගොඩක් අමාරු වැඩක්. ඒත් ඉතින් කරන්න පුළුවන්. මේ විදිහට ගන්නට අපිට මේ විදිහට remove කරගන්න තියෙන්නේ. හරි.
හරි ඔන්න දැන් මං ඒක ගන්නට අයින් කරගත්තා. ඒත් තවත් තියෙනවා ඒ ඔක්කොම දැන් එක තැනක් අයින් කරද්දී අනිත් තැන එනවා. ඉතින් ඒකින් දි ඒව ගන්නට අපි ප්‍රවේශමෙන් කරගන්න ඕනේ. මේ විදියට ඒකම විදියට වෙනවා. ඊට පස්සේ ආයි අපි කී මාක් ඒරියාස් ටු කීප් ගිහිල්ලා අපිට පුළුවන් ඒ අපිට අවශ්‍ය ටික ආයිමත් දාගන්න. හරි වැඩි වෙනුත් ආපු හින්දා මේවා ආයිමත් හදාගන්න. මේ විදියට ලස්සනට මේ ඉන්ට්‍රෝ එක මේ අපිට ඉවසීම තියනවා නම් මේ වැඩේ හිමීට තමයි කරගන්න ඕනේ. හදිස්සි වුණොත් මේ ඉන්ට්‍රෝ එක ගොඩක් කැත වෙයි. මොකද මේක සම්පූර්ණයෙන්ම අපිම හදා ගන්න ඕනේ. මේකෙන් කිසිම දව දෙන්නේ නැති වුණාට මේක හොඳ ප්‍රොෆෙෂනල් විදිහේ ඉන්ට්‍රෝ එකක් හදා ගන්න හොඳම ක්‍රමය, ලේසිම හොඳම ක්‍රමය තමයි මේක. ඉතින් ගිහිල්ලා ආයි මාක්ස් නේරියස් ගිහිල්ලා මේ උඩ තියෙන කැල්ල මම අයින් කරගන්න. හරි හරි. ඊපස්සේ ආයි ආයි අර අන්න හරි. දැන් ඔන්න හරියටම මේ කොයි වෙලාවෙ හරි ඔයාලට අවශ්‍ය විදිහට හරියටම එනවා. ඊට පස්සේ මේක මේ විදිහට මේ හරියින් තියලා subscribe button එකක් ඔයාලට පුළුවන් ඇඩ් කරගන්න. subscribe button එකට මෙන්න මේ විදිහට මේ rectangles වල තියෙන යට මේක අරගෙන මේක දිගට ටිකක් දාලා ටිකට හරි ටිකක් කොට කරමු. හරි මේක රයිට් ක්ලික් කරලා එඩිට් ටෙක්ස්ට් කියන ක්ලික් කරලා අපිට තියෙන්නේ සබ්ස්ක්‍රයිබ් කියලා ටයිප් කරන්න. සබ්ස්ක්‍රයිබ් ටයිප් කරලා මේ සබ්ස්ක්‍රයිබ් කියදෙන යූ එකෙන් ඕනේ. හරි ඔන්න දැන් මම සබ්ස්ක්‍රයිබ් කියලා ටයිප් කරා. ඊට පස්සේ ටෙක්ස්ට් එක හයිලයිට් කරලා ඒක වැඩි කරගන්න. ටියොක් අන්න හරි. ඊට පස්සේ මේකට කලර් එක ෆිල් එක දෙන්න රතුවට. දැන් හරි දැන් ගාන්ට ඇවිල්ලා තියෙන්නේ තාම මේක ඉවර නැහැ. ඒකට ඔයාලට මේකට අපි animation එකක් ඇඩ් කරගමු. animation සෙල්ට ගිහිල්ලා අපි මේක ඇඩ් කරගමු. grant ඇඩ් කළා මේක ඊයකට fade down wipe. හරි wipe එකේ effect option එක දෙමු from right. ඊට පස්සේ මේක මේකට මේ අපි ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඊට කලින් මේකට with prevision දාන්න ඕනේ. හරි මේකට after prevision දාන්න ඕනේ. ඊට පස්සේ මේක ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරගන්නත් ඕනේ. ඒකට මම මේක ඇඩ් කරනවා. අන්න හරි මෙන්න මේක. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක අපි ස්ලයිඩ් ෂෝ එකක් බලමු. ඔන්න හරි. හරි. හරි ඔන්න හරි. හරියට හරි. ඊට පස්සේ මේක ෆයිල් වලට ගිහිල්ලා එක්ස්පෝර්ට් යන්න. එක්ස්පෝර්ට් වලට ගිහිල්ලා නෑ ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක සේව් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේක සේව් කරගෙන මේ ඔයාලට තියෙන මේක මේ සේව් කරගෙන මේකට හොඳ සවුන්ඩ් එකක් ඇඩ් කරගන්න. ඉතින් එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මම ඊළඟ වීඩියෝ එකෙන් නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන් අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.